දැන් බලන්න බුදුහාමුදුරන් කාලේ ඔබ අහලා ඇති ගෝසිතාරාමේ ප්‍රශ්නේ අහලා ඇතින්නේ. අපේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ ගෝසිතාරාමේ භික්ෂුන් වහන්සේලා ප්‍රධාන වශයෙන් දෙපිරිසක් ඉඳලා තියෙනවා. ධර්මදර විනයදර. ධර්මදර කියන අය ත්‍රිපිටක ධර්මයේ හොඳට සජ්ජායනා කර කර කටපාඩම් කර කර ධර්මයේ හොඳට දරාගත් අය. විනයදර භික්ෂුන් වහන්සේලා ධර්මයක් දන්නෝ. හැබැයි විනය ගැන හරි තදට විනය ශික්ෂාපද චූටි අවත පවා බොහෝම හොඳට ආරක්ෂා කරමින් ඒ ඔස්සේම දැඩිව බැසගෙන හිටපු පිරිසක් හිටි. එතකොට ඒ අය විනයදර භික්ෂුන් වහන්සේලා ඔහුම කණ්ඩායම් දෙකකට බෙදීගෙන හිටියා. කොහි ගියත් ඔහුම ඉන්නවා එක එක මතවාද ගත්තායි. එතකොට එකම ආරාමේ දැන් මේ ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් ඉන්නේ. ඔහොම ඉන්නකොට දැන් ධර්මයේ දැනගත්තත් විනය දැනගත්තත් හිතේ කෙලෙස් තියෙනවා නම් කේන්ති යන ස්වභාවය තියෙනවා නම් ආයි ධර්මයේ දැනගත්තකම ඇති ඒ ප්‍රශ්නෙට. දැන් ඔන්න ඒ කාලේ ග්‍රීස්ම කාලයක්. අවකාශයේ වතුරත් හිඳීගෙන යන කාලයක්. ඒ අතර දැන් භික්ෂුන් වහන්සේලා වැසිකිලි වලට යනකොට විනය තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඒක භික්ෂුන් වහන්සේලාට බුදුහාඳුරු පණවලා තියෙනවා. භාජනයකට වතුර අරගෙන වැසිකිලියට ගියාට පස්සේ ඒ වතුර ටික අවසන් කරලා ඉතුරු වතුර චුට්ටක් ඉතුරුනා ඒක හලලා භාජනේ මුණින් නවලා ඉන්න කියලා. බාල්දියන්න බාල්දිය මුණින් නවලා එනවා. එතකොට ඊළඟට යන කෙනාට ඒකේ අර අපිරිසිදු ගතියක් ඇති වෙන්නේ නැහැ. ඒක බුදුහාඳුරු විනේදි මේක මේ මහා ලොකු බරපතල දෙයක් නෙමෙයි. මෙහෙම කරන්න කියලා කියපු දෙයක්. ඒ වෙලාවේ විනේදර ස්වාමීන් වහන්සේ නමක් වැසිකිළියකට ගියා වතුර භාජනයක් අරගෙන. උන්වහන්සේට වතුර ගොඩක් පාවිච්චි වුණේ නැහැ. භාජනේ වතුර ගොඩක් ඉතුරු වුණා. උන්වහන්සේ කල්පනා කරා වතුර මේ දවස්වල වතුර ගොඩක් හිඟයි. මේ දවස්වල මේ ග්‍රීස්ම කාලේ ඊළඟට එන ස්වාමීන් වහන්සේ අනේ මේ ඉතුරු ටික පාවිච්චි කරයි නේ කියලා හිතුවා. එහෙම හිතලා භාජනේ වතුර ටික භාගයක් එහෙම තියලා ආවා. දැන් ඒක කවුද ඉස්සල්ලා ගියේ? විනේදර ස්වාමීන් වහන්සේ නම. ඊට පස්සේ වැසිකිළියට ගියා ඒත් එක්කම ධර්මදර හාමුදුරු කෙනෙක්. යනකොට දැක්කා මෙන්න භාජනේ වතුර ටිකක් තියලා. දැන් ඕක අල්ලගත්ත. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ගිහින් ආපු ගමන් කියා මේ වරිල්ලා බලන්න කීවා. ආ මහලුකු විනේ කීවා. කතා කරොත් නම් විනේ ශික්ෂාපද ඔක්කොම ඉහළට රකින්න විදිහට විනේ පුංචි අවත පවපින ඕම් බලාපං කී ඔය අවතක් කීවා. බුදුහාඳුර විපා කියපු දෙයක් ආන් වතුර ටිකක් තියලා ඇවිල්ලා. දැන් ඔන්න දෙපැත්තට ඕක වාදයක් ගියා. ඔය වාදේ කොච්චර ධර්මයේ දැනගත්තත් විනය දැනගත්තත් මේ වාදේ දිගට දිගට ගිහිලා අන්තිමට ධර්ම විනය නෙමෙයි ඊට පස්සේ බැන ගන්න පටන් ගත්තා. හඬුව කොච්චර දුර දිග ගියාද කියන්නේ පාත්‍ර වලින් කියන ගහගත්තේ වෙන ආයුධ නැහැනේ කාලේ. දෙගොල්ලෝ පාත්‍ර වලින් ගහගත්තා කියන. දැන් ඔහොම ප්‍රශ්න යනකොට ඔවට මැදිහත් වෙන දායකයෝ නැද්ද? ඉන්නවනේ. ඒ අයත් ඒ හාමුදුරුලගේ පැති ගන්නවා. අපි ධර්මදර හාමුදුරුලගේ අය. අපි විනේදර හාමුදුරුලගේ. යකෝ උඹලයි හාමුදුරුලා වැරදි. අපේ හාමුදුරුලා හරි. ඔහොම පැති ගන්න නැද්ද? දැන් දායකයෝ රණ්ඩු වෙනවා කියනවා මග තොටේ. දැන් පාරේ රණ්ඩු වෙනවා හම්බෙන තැන. දායකයෝ රණ්ඩු වෙනවා. ඕක අපි නොදන්නවා වුණාට මේ මනුස්ස ලෝකයේ ওই ප්‍රශ්න නොපිනෙන පැතිවලට යනවා. ඒ අයට හිතයිසී අමනුෂ්‍ය අතරත් ආරවුල් ඇති වුණා කියන. ඒ අයට හිතයිසීව හිටපු ඉෂ්ට දේවතාවරුත් බෙදුණා කියන. දැන් මෙහෙම දැන් මේක ආරවුල දුර දිග යනවා. දැන් ලොකු අවුලක්. ගම් බෙදිලා මිනිස්සු බෙදිලා හාමුදුරු බෙදිලා දැන් හැම වෙලෙම හින් පාස් කර ගන්නවා රණ්ඩු වෙනවා ගහ ගන්නවා. දැන් මේ නිවන් දකින්න පැවිදි වෙච්ච අය. බුදුරජාණන් වහන්සේ මේ ආරාමයට වැඩම කරා. වැඩම කරලා සංඝයා රැස් කරලා බුදුරජාණන් වහන්සේ අවවාද කරා. ඒ අවවාද කරනකොට බලන්න ඔය කේන්ති ගියාට පස්සේ සමහරුන්ට අවවාද කරන්නත් හරි භයානකයිනේ. අවවාද කරද්දී එක භික්ෂුවක් මේක විනේ තියෙනවා. එක භික්ෂුවක් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ පාඩු වැඩක් බලලා ඉන්න කියලා. අපි මේ වැඩේ කරගෙන යන්නම් කියලා. මේක නිසා අපේ නංගන් ඉඳන් මිනිස්සු දැනගත්තා කියලා. ඒ කියන්නේ වැඩෙන් ප්‍රසිද්ධ වෙලා. ප්‍රසිද්ධ වෙන්න ක්‍රම තියෙනවානේ. හොඳින් ප්‍රසිද්ධ වෙන්නත් පුළුවන් නරකින් ප්‍රසිද්ධ වෙන්නත් පුළුවන්. දැන් මේ වැඩේ දුර දිග ගිහිල්ලා ඊට පස්සේ කිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ පාඩු වැඩක් බලලා ඉන්න කියලා.
අපි මේක අරගෙන යන්නම් කියෝ. බුදුරජාන් වහන්සේ හේමම සංඝය අතහැරලා පාරිලෙය වනයේට වැඩියා. ওই ප්‍රශ්نين තමයි බුදුරජාන් වහන්සේ පාරිලෙය වනයේට වැඩි. දසවෙනි වස් කාලේ බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියන ආනන්ද කිසි කෙනෙක් එන්න එපා කියලා තථාගතයන් වහන්සේ තනියම කිව්ව කැලේ ඉන්නේ. උපස්ථායකයන් වහන්සේවත් ගෙනිච්චේ නැහැ. මහා වනාන්තරයේ වස් මාස තුනම බුදුරජාන් වහන්සේ තනියම පාරිලෙය කැලේ වැඩ හිටියා. කවුද උන්වහන්සේට උපස්ථාන කරේ? පාරිලෙය ඇතා වඳුරෙක්. මේ සත්වෙක ඉන්න එක සැපයි කියලා කැලේට වැඩි. එතකොට දැන් මේ කාරංචි වුණා දායකයන්ට. දායකයෝ බෙදිලා හිටියට මොකද බුදුරජාන් වහන්සේ ඉන්නේ වැඩි. මිනිස්සු අනේ ආසාවෙන් අනේ තථාගතයන් වහන්සේ වැඩම කරලා කියලා එනකොට බුදුහාඳුර වැඩලා. කාරණේ ආරංචි වුණා අන්තිමට මේ මිනිස්සු කල්පනා කරා මේ හාමුදුරලා දැන් මේ රණ්ඩු වෙනවා මේ ප්‍රශ්නේ කොච්චර කල්ද? අනේ මේ ප්‍රශ්නේ විසඳන්න තථාගතයන් වහන්සේ වැඩම කරා ඒත් පිළිගත්තේ නැහැ. උන්වහන්සේත් කැලේට වැඩියා. දානි දෙන්නේ නැහැ කියලා හිතුවා. දෙන්නෙම නැහැ දානි කියලා හිතුවා. දැන් මිනිස්සු දානි දෙන එක නැවැත්තුවා. දානි දෙන එක නවත්තපු ගමන් දැන් ඉතින් පාර වදිනවනේ නේ. දැන් රණ්ඩු දිගට ගෙනියන්නත් බෑ. දැන් බඩකින්නේ කොහොමද රණ්ඩු ගෙනියන්නේ? දානි පිණ්ඩපාති ගියත් නැහැ දානි. දානි ගේන්නෙත් නැහැ. හැමෝම කතා වෙලා දානි දෙන එක නැවැත්තුවා. ඊට පස්සේ ඔන්න කට්ටියම සමගි වුණා. ඊට පස්සේ මිනිස්සු කිව්වා බුදුරජාන් වහන්සේගෙන් සමාව අරගෙන උන්වහන්සේව ආපහු මේ ආරාමෙට වඩම්මගෙන එනකල් අපි නන්නේ කිව්ව උදව්. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා සියලු දෙනා සමගි වෙලා ආනන්ද හාමුදුරන්ට ගිහින් කිව්වනේ ආනන්දය තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න කැමතියි කි. බුදුරජාන් වහන්සේ වස් මාස තුන අවසන් වෙනකන් වැඩියේ නැහැ. වස් පවාරණය කළ තමයි බුදුරජාන් වහන්සේ වැඩි.